කාරණක පින්වත්නි අද ඓතිහාසික සිතුල් පොඹර රජ මහ විහාරස්ථානයේදී මේ සිදු කරනු ලබන ධර්ම දේශනාව සිද්ධ කරන්නේ අපවත් පිළවදාන ඓතිහාසික සිතුල් පොඹර රජ මහ විහාරයේ ඓතිහාසික යකඩල රජ මහ විහාරයේ මගුල් මහ විහාරයේ ඇතුළු අෂ්ටම මහ විහාරයන් විහාරාධීශ්වර දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය මෙතනම තේමනක නම් දැන් අපගේ ගුරු දේවෝත්තම නායක ස්වාමීන් වහන්සේගේ ඒ දින හයකින් සිදු කරන ධර්ම දේශනාව සිද්ධ කිරීමටයි මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ හිත දහවල සංගත දක්ෂිණාමිය සිද්ධ කරලා උන්වහන්සේට අනුමෝදන් කරවන්න බලාපොරොත්තු වෙනවා. අද මේ මොහොතේ මේ ධර්ම දේශනාව සඳහා අපි ආරාධනා කළා විශේෂයෙන්ම මෙම ඓතිහාසික සිතුල් පොඹ රජ මහ විහාරස්ථානයේ තමන්ගේ දෙවැනි වස්ථානය ගත කරමින් පැවිදි ජීවිතයේ සුවිශේෂී අත්දැකීමක් ලැබපු හාමුදුරුවන් වහන්සේ නමක් උන්වහන්සේ 2003 වසරේ අපේ නායක හාමුදුරුවන් වහන්සේ සමග එවැනි මෙතන වැඩ සිටින ඒ බෝධික හාමුදුරුවෝ මහා සංඝරත්නය සමග වස් සමාදන් වුණා කියලා සඳහන් කරනවා. මේ වනවිට ලංකාවේ නිවෙල් ලෝකයේ විචිත්‍ර ධර්ම දේශකයන් වහන්සේ නමක් හැටියට ප්‍රසිද්ධියට පත් කළ තිබෙන රහතුන් වැඩි මඟ ඔස්සේ කියන ඒ දේශනා මාලාවෙන් ඉතාමත්ම බෞද්ධයන් අතර ප්‍රචලිතව සිටින හාමුදුරුවන් වහන්සේ නමක් චතුරාර්ය සත්‍ය පිළිබඳව මැනවින් උන්වහන්සේ අවබෝධ කරගත් දේශනාව නිරවුල්ව වටහා ගන්න දෙන්නට තරම් ධර්මඥානයක් තිබෙන අපේ හාමුදුරුවෝ විචිත්‍ර ධර්මකථිත රාගිගී අරිඥාන හාමුදුරුවන් වහන්සේ අද ගෞරවයෙන් වැඩම කරගෙන ඇවිදලා ධර්මාසනාවක වැඩ සිටින අපි උන්වහන්සේ තා ගෞරවයෙන් මේ මොහොතේ පිළිගන්න ලබනවා. හැම දිනෙකම සාදු කියලා අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ මේ මොහොතේ පිළිගන්න. ඒ වගේම මෙම ධර්ම දේශනාව සඳහා වැඩම කොට සිටිනවා කොමාගම පුරාණ විහාරාධිපති ජාතික අධ්‍යාපන ආයතනයේ ආගම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ මානුකල සුමන රත්න නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම සිසුල් පොඹ රජ මහ විහාරස්ථානයේ අපේ අපවත් වීම දාන නායක හාමුදුරුවන් වහන්සේට විශේෂ රැකියාවක් සිදු හාමුදුරුවෝ අපි උන්වහන්සේ පිළිගන්න ලබනවා. ඒ වගේම විශ්‍රාම ලක්විදුල්පති වග ආනන්ද හාමුදුරුවන් වහන්සේ වැඩම කරලා සිටිනවා, උන්වහන්සේ මේ වෙලාව පිළිගන්න ලබනවා. ඒ වගේම උත්තල බුදුගල්ලේන ආරණ්‍යයේ හාමුදුරුවන් වහන්සේ වැඩ සිටිනවා, අපි උන්වහන්සේ පිළිගන්න ලබනවා. මා මේ මොහොතේ අපි ගෞරවණීය රාජකීය අධිඥාන හාමුදුරුවන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මෙතන සිට ධර්ම දේශනාව සිද්ධ කරන්න කියලා අපි පළමුවේ දැහැපත්ය සූචා කරලා උන්වහන්සේට ආරාධනා කරන්න කියලා අපි චන්දද මට ආරාධනා කර සිටිනවා. හැමදිනාම සාදු කියන්න ආදුකාරය දෙන්න ගෞරවනීය ඒ සිතුල් පොඹේ සමිත ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර, ඒ වගේම ගෞරවනීය බෝධික ස්වාමීන් වහන්සේගෙන් අවසර, ගෞරවනීය නාමික ස්වාමීන් වහන්සේගෙන් අවසර, ඒ වගේම හෝමාගම පුරාණ විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වන ගෞරවනීය සුමනතිස්ස ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර, ඒ වගේම
රාමුදුගල බුද්ධවංශ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නමසර ඒ වගේම වැඩම කොට වදාළ අනෙකුත් සියලුම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නමසර පින්වතුනි පුංචි කාර්යයක් ලැබිලා තියෙන්නේ පැය කමාරක් වගේ ඒ නිසා හැමෝම උතුම් පංචශීල සමාදන් වීම සඳහා මුලින්ම ශබ්ද නගලා සාදුකාරයක් දෙන්න. නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියං පි සංඝං සරණං ගච්ඡාමි තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසරණේන සබ්ජින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කස්වා අප්පවාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සබ්ධම්මං මුනි රාජස්ස සුනන්තු සබ්ද මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං පදන්තා ධම්මස්සවෙන කාලෝ අයං පදන්තා ධම්මස්සවෙන කාලෝ අයං පදන්තා නමෝ තස්සේ භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පීමතුල්ලා හැමෝම මං කිව්වාට පස්සේ ශබ්ද නගලා කියන්න මම
කයි දුඳුරු වී සිතේ දුඳුරු වී නිදුක් නිවා නිරෝගී වේවා සුවපත් වේවා මම කයි දුඳුරු වී සිතේ නිරෝගී වේවා සුවපත් වේවා මාමින්ම සියලුම සත්වයෝ කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිරෝගී වේවා නිරෝගී වේවා සුවපත් වේවා මාමින්ම සතර අපායේ සත්වයෝද කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මාමින්ම මනුෂ්‍යයෝද කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මාමින්ම දෙවියෝද කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මාමින්ම බ්‍රහ්මයෝද කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මාමින්ම සතර අපායේ සත්වයෝද මනුෂ්‍යයෝද දෙවියෝද බ්‍රහ්මයෝද කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මාමින්ම දස දිසාවේම සත්වයෝ කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා මම කයි දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ස්වාමී භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අස්
විද්‍යා වන්හා පස්සලොස් චලන ධර්මයන් මනාකොට දක්හින් විද්‍යා චලන නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ මොකක්ද පුණ්‍ය කර්මය ඔබ මොහොතක් ඇසුරු සෙනා
අනිත්‍ය සංඥාව වඩයිද සතර සතිපට්ඨානියම ජීවිතයට එකතු කරගනීද ඒ අනිත්‍ය සංඥාව මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයන් කියලා. පින්වත් මේ අපි හැමෝම මේ සුන්දර රාත්‍රියේ බොහෝම සතුටෙන් එකතු වෙලා තියෙන්නේ බොහෝම කුතවේදී පින්කම සිද්ධ කරන්න. මේ ශාසනය උදෙසා සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා මේ රටේ භික්ෂු සමාජය උදෙසා පින්වත් මේ පූර්වාදර්ශී සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර මෙහෙවරක් ඉටු කරපු ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නමකට පින් අනුමෝදන් කරන්න. ඒ නිසා පින්වතුනි අපි දක්ෂ විය යුතුයි පිනේ උපරිමය මෙතනින් මතු කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිනේ උපරිමය කියලා සමත විදර්ශනා පිනයි පින්වතුනි. සමත විදර්ශනාව තුළින් මතු කරගන්නා වූ පුණ්‍ය ශක්තිය කුසල් ශක්තිය පින්වතුනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුණ්‍ය ශක්තියයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් ඊට දින හතකට පෙර ආතුව අපවත් වී වදාළ අපි හැමෝගේම ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ වෙනුවෙන් සත්පුරුෂයාණන් වහන්සේ වෙනුවෙන් අපිට මේ මොහොතේ කරන්න තියෙන ඒ කුතවේදී පින්කම් පින්නතුනි උතුම් සමත විදර්ශනා තුළින් රැස් කර ගන්නා වූ ශ්‍රේෂ්ඨ පින අපේ ජීවිත තුළින් රැස් කරගෙන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරන්නයි. පින්වත්නිලා සෑම කෙනෙක්ම දැස් පියාගෙන මම කියන මේ නුවණින් දකින්න කටින් කියන්නේපා නුවණින් දකින්න ඇස අනින්ත්‍යයි රූපය අනින්ත්‍යයි ඇස නිසා හටගත් තාව යම් විරිමක් වේද එය අනින්ත්‍යයි ඇස නිසා හටගත් තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි ඇස නිසා හටගත් තාව යම් විඥානයක් වේද එය අනිත්‍යයි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි ඇස රූපය විඥානයක් පස්සේ හට ගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි කන නිසා හටගත් තාව යම් විඳීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාව යම් හඳුනා ගැනීමක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාව යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කන නිසා හටගත් තාව යම් විඥානයක් වේද එය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි
සිතුවිලි විඥානයක් පස්සේ හට ගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය නිසා හට ගන්නා වූ යම් විනිමක් වේද එය අනිත්‍යයි කය නිසා හට ගන්නා වූ යම් හඳුනා කය නිසා හට ගන්නා වූ යම් සංස්කාරයක් වේද එය අනිත්‍යයි කය නිසා හට ගන්නා වූ යම් විඥානයක් වේද එය අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි කය පහස විඥානයක් පස්සේ හට ගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි පින්මතුලා මා සංග කියන්නේ මා සංග ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන නාසය අනිත්‍යයි ගඳ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පහස අනිත්‍යයි රූපය අනිත්‍යයි කන අනිත්‍යයි ශබ්දය අනිත්‍යයි නාසය අනිත්‍යයි ගඳ සුවඳ අනිත්‍යයි දිව අනිත්‍යයි රසය අනිත්‍යයි මනස අනිත්‍යයි සිතුවිලි අනිත්‍යයි කය අනිත්‍යයි පාස අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි නාම රූප ධර්මයෝ අනිත්‍යයි පින්වතුනි දැන් පින්නතුල්ලා සෑම කෙනෙක්ම දැස් පියාගෙන මොහොතක් මේ කරගන්නා වූ පින්කම සතර සතිපට්ඨාන ධර්මයන් තුළ විසිරෝලා දකින්න. පින්නතුල්ලා සෑම කෙනෙක්ම දැස් පියාගෙන නුවණින් දකින්න මේ උතුම් පින්කම් සෑම පින්කමක්ම අපි සිද්ධ කරගන්නේ ලෝකසා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි. පින්වතුල්ලා මුළු ජීවිත කාලය පුරාවටම කරගත්තා වූ පින්කම් සිහියට නගා ගන්න. ඒ සෑම පින්කමක්ම සිද්ධ කළේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ශාස්ත්‍රු භාවය මුල් කරගෙනයි. දැස් පියාගෙන නුව
නුවණින් දකින්න ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපයේ සිහියට නගා ගන්න අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපයේ සිහියට නගා ගන්න අනාගතේ පහළ වෙච්ච ලක්ෂ ගාණක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ රූපයන් සිහියට නගා ගන්න මේ සෑම රූපයක්ම පිරිනිවන් මංචකේදී පූජනීය අලුතෝරා පූජනීය ධාතු වහන්සේලා ගොඩක් නැති වුණින් දකින්න සාරා සංක කල්ප ලක්ෂ ගාණක දස පාරමී පුණ්‍ය ශක්තිය පිරිනිවන් මංචකේදී පූජනීය අලුතෝරා පූජනීය ධාතු වහන්සේලා ගොඩක් නැති වුණින් දකින්න බුදුරජාණන් වහන්සේගේ සුන්දර ඇස් දෙක කන් දෙක නාසය දිව ශරීරය පිරිනිවන් මංචකේදී පූජනීය අලුතෝරක් වෙලා බාහිර සතර මහා ධාතුවටම මුහුණ පිළිවෙලින් දකින්න පින්වතුනි මෙවන් උත්තරීතර සංස්කාරයෝ වෙනස් වෙලා යනවා මෙවන් උත්තරීතර සංස්කාරයෝ අනිත්‍ය වෙලා යනවා මෙවන් උත්තරීතර සංස්කාරයෝ ආස්වාද රහිත භාවයකම පත් වෙලා යනවා ඊළඟට පින්වතුනි පින්වතුන්ලා මුළු ජීවිත කාලය පුරාවටම පින්කම් සිද්ධ කළේ මහා සංඝරත්නය මුල් කරගෙනයි අතීතේ වැඩ සිටියා වූ සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ යසෝදරා උත්තමාවියතුළු අතීත සම්මා සම්බුද්ධ ශාසනවල වැඩ සිටිය කෝටි ගාණක් මහා සංඝරත්නය සිහියට නගා ගන්න අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආර්ය මහා සංඝරත්නය සිහියට නගා ගන්න ඒ අතීත වර්තමාන අනාගත සංඝ සමාජයේ සෑම සමාජිකයෙක්ම පිරිනිවන් මංචකේදී අපවත් වීමේදී පූජනීය අලුතෝරා පූජනීය ධාතු වහන්සේලා ගොඩක් නැති මොනින් දකින්න සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේගේ තාරුණ්‍ය සුන්දර සිහි රූපයේ සිහියට නගාගෙන ඒ තාරුණ්‍ය රූපය ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා පිරිනිවන් මංචකේදී පූජනීය අලුතෝරා පූජනීය ධාතු වහන්සේලා ගොඩක් නැති මොනින් දකින්න යසෝදරා උත්තමාවියගේ සුන්දර තාරුණ්‍ය රූපයේ සිහියට නගාගෙන ඒ සුන්දර තාරුණ්‍ය රූපය ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙනා පිරිනිවන් මංචකේ පූජනීය අලුතෝරා පූජනීය ධාතු වහන්සේලා ගොඩක් නැති මොනින් දකින්න පින්වතුනි මෙවන් පුණ්‍යවන්ත සංස්කාරයෝ අනිත්‍ය වෙලා යනවා මෙවන් පුණ්‍යවන්ත සංස්කාරයෝ වෙනස් වෙලා යනවා මෙවන් පුඤ්ඤවන්ත සංස්කාරයෝ ආස්වාද රහිත භාවයකම පත් වෙලා යනවා පින්වතුනි ඊළඟට ඔබ මේ සුන්දර පින්කම මේ සුන්දර රාත්‍රියේ නිසංසල රාත්‍රියේ මේ සත්පුරුෂ පින්කම සිද්ධ කරන්නේ අපේ අපවත් වී වදාළ ගෞරවනීය සිතුල් පවුලේ නායක ස්වාමීන් වහන්සේගේ උත්තර ගුණ සිහිපත් කරලයි එනිසා මොහොතක් දැස් පියාගෙන නුවණින් දකින්න ඒ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ ඇස කන නාසය දිව ශරීරය මනස සිහියට නගා ගන්න ඒ ඇස කන නාසය දිව ශරීරය මනස මීට සතියකට පෙර ආපු අපවත් වුණාට පස්සේ පින්වතුනි අර සෑයක් මත පූජනීය අලුතෝරා පූජනීය ධාතු වහන්සේලා ගොඩක් නැති මොනින් දකින්න ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ සුන්දර රූපය සලායතනියෝ පින්වතුනි ආදාහණයෙන් පස්සේ බාහිර සතර මහා ධාතුවටම මොහු නැති මොනින් දකින්න ගෞරවනීය
නායක ස්වාමීන් වහන්සේගේ ඇසත් මහ පොළවේ පසක් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් හැටියට දකින්න අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේගේ කන නාසය දිව ශරීරය මහ පොළවේ පසක් එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් හැටියට නොනින් දකින්න පින්තුනි ඒ ඔබ දකින්නේ ධර්මයයි ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි ඔබට මේ උතුම් ධර්මය දේශනා කරන්නේ ඔබ ඉන්නේ වැඩ සිටින භික්ෂුවයි මොහත භික්ෂුවගේ රූපය කායානුපස්සනාව තුළ විසිරවන්නේ භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරය දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙනා අනාගතේ යම් දවසක පවුලේ සුසාන භූමියේ පසෙත මුහු වෙන හැටි නුවණින් දකින්න භික්ෂුවගේ ඇසත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න භික්ෂුවගේ කන නාසය දිව ශරීරයත් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න ඒ ඔබ දකින්නේ ධර්මයයි ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි පින්වතුනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි මේ සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා මේ සියලු සංස්කාරයෝ ආස්වාද රහිතයි ඊළඟට පින්වතුනි ඔබ මුළු ජීවිත කාලයම කරපු සෑම පින්කමක්ම සිද්ධ කළේ ඔබේ රූපය මුල් කරගෙනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ රූපය සතර සතිපට්ඨානය තුළ විසිරවන්නේ කියලා අපි අපේ රූපය සතර සතිපට්ඨානය තුළ විසිරවන්නේ නෑ රූපය මමයේ මගේ මගේ ආත්මය කියලා ගන්නවා රූපය තුළ මාසිකිනවා මා තුළ රූපය තියෙනවා කියලා රූපය ආත්මීය දෘෂ්ටියෙන් අපි ගන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මොහොතේ ඔබට සුන්දර සම්මා සමාධිමත් හිතක් තියෙනවා මේ සම්මා සමාධිමත් හිතෙන් ඔය රූපය ගලවන්නේ ඔය රූපය ලියන්නේ ඔය රූපය විවෘත කරන්නේ කියලා ඔබ ඔය රූපය ගලවන්නේ නෑ ඕක ලියන්නේ නෑ ඕක විවෘත කරන්නේ නෑ මේක පංච නීවරණයන්ගෙන් වසාගෙන අපි ජීවත් වෙනවා පින්වතුනි මේ මොහොතේ ඔබට සුන්දර සම්මා සමාධිමත් හිතක් තියෙනවා මේ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන පින්වතුනි ඔය රූපය ගලවන්න ඔය රූපය ලියන්න ඔය රූපය විවෘත කරන්න බුදුරජාණන් වහන්සේ කාය චිත්ත ධම්ම වේදනා කියලා උතුම් සතර සතිපට්ඨානය දේශනා කරනවා මේ රූපය විනිවිද දකින්න මේ රූපය විදර්ශනාවෙන් දකින්න මේ රූපේ නිරෝධය කරන්න කාය චිත්ත ධම්ම වේදනා කියන මේ උතුම් සතර සතිපට්ඨානය දේශනා කරනවා ඒ නිසා කායානුපස්සනාවට අදාළව බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරනවා ඔය රූපය දෙතිස් රූපයක් හැටියට දකින්න සතර මහා ධාතුවක් හැටියට දකින්න ආයතන හයක් හැටියට දකින්න අට්ඨික සංඥාවක් හැටියට දකින්න මරණානුස්සතියක් හැටියට දකින්න කියලා පින්තුනි එහෙම දැක්කේ නැත්නම් අපිට මේ රූපය විනිවිද දකින්න බැහැ මේ රූපය මමයේ මගේ කියලා අපි ගන්නවා ඒ නිසා ඔබ දැස් පියාගෙන ඔබේ රූපය අට්ඨික සංඥාවක් හැටියට දකින්න ඒ කියන්නේ ඇටසැකිල්ලක් හැටියට දකින්න මේ සුන්දර විදර්ශනා නුවණයි ඔබ ඇති කරගන්න යන්නේ දැස් පියාගෙන ඔබේ රූපයට හොඳින් හිත පිහිටන්න ඔබේ රූපයට හොඳින් හිත පිහිටන්න ඔබේ රූපයට හොඳින් හිත පිහිටලා මනසින් ඔබේ මස ගලවලා අයින් කරන්න මනසින් ඔබේ රූපේ මස ගලවලා අයින් කරන්න දැන් ඔබට ඔබේ සුදු පැහැ ඇටසැකිල්ල අරමුණු වෙන්න ඕනේ පින්තුනි දැස් පියාගෙන නුවණින් ඒ ඇටසැකිල්ල දිහා බලන්න ඔබේ සුදු පැහැ ඇටසැකිල්ල වාඩි වෙලා ඉන්න ඉරියව්වෙන් තියෙන ඔබේ සුදු පැහැ ඇටසැකිල්ල මතු කරගන්න අට්ඨික සංඥාව මේ සංඥාවෙන් බැහැර වෙලා
සංඥාව තුලයි ඔබේ සුදු පැහැති සැකිල්ල ඔබට හොඳින් අරමුණු වෙනවා නම් ඔබ ඉදිරියේ වැඩ සිටින මේ භික්ෂුව අට්ටික සංඥාවෙන් දකින්න මේ භික්ෂුවගේ සිවුරු පිළිකර අයින් කරලා මේ මස ගලවලා අයින් කරලා දැන් මෙතන වැඩ ඉන්නේ ඇට සැකිල්ල සුදු පැහැති සැකිල්ල නෝනින් දකින්න දැන් ඔබට ඇට සැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇට සැකිල්ලයි භික්ෂුවගේ ඇට සැකිල්ලයි පින්වතුනි බාහිර ශබ්ද වලට හිත දෙන්න එපා කන දෙන්න එපා බාහිර ශබ්ද ඇසුණත් ඇසුණා කියන තැනදීම ධම්මානුපස්සනාවෙන් ඒ ශබ්දය පිරිසිදු කරන්න අට්ටික සංඥාවට එන්න බා සිතවිලි වලට එන්න දෙන්න එපා සිතවිලි ඇති වුණොත් සිතවිල්ල ඇති වෙන මොහොතේම චිත්තානුපස්සනාවෙන් ඒ හිත අනිත්‍යයි කියලා ආයිමත් අට්ටික සංඥාවට එන්න එකම සංඥාව අට්ටික සංඥාවයි වෙන බාහිර සංඥානේ සිතවිල්ලක් ඇති වුණොත් චිත්තානුපස්සනාවෙන් පිරිසිදු කරන්න බාහිර ශබ්ද ඇසුනොත් ධම්මානුපස්සනාවෙන් ඇසුණා කියන තැනදීම පිරිසිදු කරන්න එකම සංඥාව අට්ටික සංඥාවයි දැන් ඔබට ඇටසැකිලි දෙකක් අරමුණු වෙන්න ඕනේ ඔබේ ඇටසැකිල්ලයි භික්ෂුවගේ ඇටසැකිල්ලයි ඔබට මේ ඇටසැකිලි දෙක හොඳින් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මෙතන වාඩි වෙලා ඉන්න සෑම කෙනෙක්ම අට්ටික සංඥාවෙන් දකින්න පින්වතුනි ඇටසැකිලි 100ක් 100ක් විතර ඔබට දැන් අරමුණු වෙන්න ඕනේ මේ ශාලාව කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇටසැකිල්ල පොඩි ඇටසැකිලි ලොකු ඇටසැකිලි මධ්‍යම ඇටසැකිලි සුදු පැහැ ඇටසැකිලි 100 ගානක් දැන් ඔබට අරමුණු වෙනවා ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න මිනිස් සංඥාවට එන්න දෙන්න එපා එකම සංඥාව අට්ටික සංඥාවයි බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ධම්මානුපස්සනා ප්‍රයෝගයට ගන්න බාහිර සිතිවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනා ප්‍රයෝගයට ගන්න දැන් ඔබට මෙතන වාඩි වෙලා ඉන්න සියල්ලෝම අට්ටික සංඥාවක් පින්වතුනි ඔබට මේ සියලු දෙනා අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න මෙතන වාඩි වෙලා ඉන්න සෑම කෙනෙක්ම ඔබට අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු දකුණු පළාතම අට්ටික සංඥාවෙන් දකින්න පින්වතුනි දැන් ඔබට මුළු දකුණු පළාතම අට්ටික සංඥාවක් ඇටසැකිලි ලක්ෂ ගණනක් ඔබට අරමුණු වෙන්න ඕනේ දකුණු පළාතේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඇවිදින ඇටසැකිල්ල ඉඳගත් ඇටසැකිල්ල නිදාගත් ඇටසැකිල්ල ලොකු පොඩි මැදින් ඇටසැකිල්ල මුළු දකුණු පළාතම ඔබට අට්ටික සංඥාවක් ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න මිනිස් සංඥාවට යන්න එපා පින්නතුනි දැන් ඔබට මුළු දකුණු පළාතම අට්ටික සංඥාවක් සිතවිලි වලට එන්න දෙන්න එපා සිතුවිලි ආවොත් චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා අට්ටික සංඥාවට එන්නේ බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා බාහිර ශබ්ද ඇසුනොත් ඇසුණා කියන තැනදීම ධම්මානුපස්සනාවෙන් පිරිසිදු කරන්න එකම සංඥාව අට්ටික සංඥාවයි ඔබට දැන් මුළු දකුණු පළාතම අට්ටික සංඥාවක් ඔබට මුළු දකුණු පළාතම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මේ මුළු ලංකාව මාත්‍රික සංඥාවෙන් දකින්න උතුරු නැගෙනහිර උතුරු මැද බටහිර වයඹ බස්නාහිර දකුණු සතර කම්මය මේ මුළු ලංකාව මාත්‍රික සංඥාවක් පිටතුනි දැන් ඔබට ඇටසැකිලි කෝටි දෙකකට වැඩි අරමුණු වෙන්න ඕනේ ලංකාවේ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඉඳගෙන ඉන්න ඇටසැකිල්ල නිදාගත් ඇටසැකිල්ල ඇවිදින ඇටසැකිල්ල ලොකු පොඩි මැදින් ඇටසැකිල්ල ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න මිනිස් සංඥාවට එන්න දෙන්න එපා භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පිහිටන්න භික්ෂු සංඥාව එන්න දෙන්න එපා එකම සංඥාව අට්ටික සංඥාවයි ඔබට දැන් මුළු ලංකාවම අට්ටික සංඥාවක් ලංකාවේ කොහේ බැලුවා
මමත් ඔබට අරමුණු වෙන්නේ ඇට සැකිල්ලක් ස්පෝටි ලොකු මධ්‍යම ඇට සැකිලි පින්වතුනි බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ධම්මානුපස්සනා ප්‍රයෝජනෙට ගන්න සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනා ප්‍රයෝජනෙට ගන්න මේ මොහොතේ ඔබ තුල සැප වේදනාවල් වැඩෙන්න පුළුවන් අනේ මට දැන් හොඳින් අට්ටික සංඥා වැඩෙනවා කියලා පින්වතුනි සැප වේදනාවට වැදෙන්න එපා සැප වේදනාව අනිත්‍යයි ඒ ඔබට ඇති වෙන සැප වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා ආයිමත් අට්ටික සංඥාවට එන්න ඔබට සමහර විට දුක් වේදනා ඇති වෙන්න පුළුවන් අනේ මට අට්ටික සංඥාව වැඩෙන්නේ නැහැ කියලා දුක් වේදනාවට වැදෙන්න එපා දුක් වේදනාව වේදනානුපස්සනාවෙන් අනිත්‍යයි කියලා දැකලා ආයිමත් අට්ටික සංඥාවට එන්න පින්වතුනි එකම සංඥාව අට්ටික සංඥාවයි මේ මොහොතේ ඔබේ අධ්‍යාත්මික රූපය ඇසුරු කරගෙන කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨාන ධර්මය ඔබ දැන් වැඩෙනවා පින්වතුනි ඔබ තුල චිත්තානුපස්සනා වැඩෙනවා ධම්මානුපස්සනා වැඩෙනවා ඒ වගේම වේදනානුපස්සනා වැඩෙනවා කායානුපස්සනා වැඩෙනවා ඔබේ රූපය මුල් කරගෙන සතර සතිපට්ඨාන ධර්මය ඔබ මේ නිමේෂයේ ඔබ තුල වැඩෙනවා ඔබට දැන් මුළු ලංකාවම අට්ටික සංඥාවක් ඔබේ ඇක්සකිල්ලට ඔනීත පිටන්නේ භික්ෂුවගේ ඇක්සකිල්ලට ඔනීත පිටන්නේ පින්වතුනි මුළු ලංකාවම අට්ටික සංඥාවේ අරමුණු වෙනවා නම් ඊළඟට ඔබ මුළු ලෝකෙටම හිත යොමු කරන්න ආසියාව මැද පෙරදිග අප්‍රිකාව බටහිර යුරෝපයේ මේ මුළු ලෝකෙම අට්ටික සංඥාවේ දකින්න පින්වතුනි දැන් ඔබට කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි අරමුණු වෙන්නේ මුළු මානුෂ්‍ය ලෝකෙම අට්ටික සංඥාව ලෝකෙ කොහේ බැලුවත් ඔබට අරමුණු වෙන්නේ ඉඳගෙන ඉන්න ඇටසැකිල්ලක් නිදාගත් ඇටසැකිල්ලක් ඇවිදින ඇටසැකිල්ලක් ලොකු පොඩි මධ්‍යම ඇටසැකිල්ලක් පින්වතුනි ඔබේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්නේ භික්ෂුවගේ ඇටසැකිල්ලට හොඳින් හිත පීඩන්නේ බාහිර ශබ්ද වලට කන් දෙන්න එපා ධම්මානුපස්සනාවෙන් මේ ශබ්දය පිරිසිදු කරන්න බාහිර සිතුවිලි වලට එන්න දෙන්න එපා චිත්තානුපස්සනාවෙන් පිරිසිදු කරන්න සැප දුක් උපේක්ෂාවන්ට බැඳෙන්න එපා වේදනානුපස්සනාවෙන් පිරිසිදු කරන්න එකම සංඥාව අට්ටික සංඥාවයි පින්වතුනි දැන් ඔබට මුළු ලෝකෙම අට්ටික සංඥාව කෝටි ප්‍රකෝටි ගණන් ඇටසැකිලි දැන් ඔබට අරමුණු වෙනවා ඔබට මුළු ලෝකෙම අට්ටික සංඥාවෙන් අරමුණු වෙනවා නම් පින්වතුනි ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න මේ මුළු ලෝකෙම අට්ටික සංඥා කෝටි ප්‍රකෝටි ගාණක් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි නුවණින් දකින්න මුළු ලෝකෙ කෝටි ප්‍රකෝටි ගාණක් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස්සේ නැති වුණින් දකින්න ඊළඟට මේ මුළු ලංකාවෙම කෝටි දෙකක් ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස්සේ නැති වුණින් දකින්න ඊළඟට භික්ෂුවගේ ඇටසැකිල්ලට හිමි යොමු කරන්න භික්ෂුවගේ ඇටසැකිල්ල කැඩිලා බිඳිලා විසිරිලා මහා පොළවට පස්සේ නැති වුණින් දකින්න ඊළඟට ඔබේ ඇටසැකිල්ල දිහා යොමු කරන්න ඔබේ ඇටසැකිල්ල කැඩිලා බිඳිලා විසිරිලා මහා පොළවට පස්සේ නැති වුණින් දකින්න ලෝකේ කෝටි ප්‍රකෝටි ගාණක් ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා මහා පොළවට පස්සේ නැති වුණින් දකින්න පින්වතුනි මේ මොහොතේ ඔබට කිනම් සුන්දර රූපයක් තිබුණත් ඔබේ ওই සුන්දර රූපය අනාගතේ යම් දවසක ඇටසැකිල්ලක් බවට පත් වෙලා ඒ ඇටසැකිල්ල කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙන හැටි වුණින් දකින්න පින්වතුනි ඔබේ ඇටසැකිල්ලක් මහ පොළවේ පසත් එකක් කරලා දකින්න
එකක් කරලා දකින්න. ඒ ඔබ දකින්නේ ධර්මයයි. ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි. ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි. පින්වතුනි අපි සතර සතිපට්ඨානයන් තුළින් මේ රූපේ අනිත්‍යභාවය නොදැක්කොත් රූපය මමයි කියලා ගන්නවා. රූපය මගේ කියලා ගන්නවා. රූපය මගේ ආත්මය කියලා ගන්නවා. රූපය තුළ මා සිටිනවා, මා තුළ රූපය තියෙනවා කියලා අරගෙන මේ රූපය පිනවන්නේ සිල්පද බිඳිනවා. ලෝභ දේශ මොහ අකුසල් වඩනවා. ඒ විතරක් නෙමේ අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා. මට අනාගතේ මෙවැනි නිරෝගී රූපයක් ලැබේවා අනාගතේ මට සුන්දර දිව්‍ය රූප ලැබේවා, බ්‍රහ්ම රූප ලැබේවා, මනුෂ්‍ය රූප ලැබේවා කියලා අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි වර්තමාන රූපස්කන්ධය අනිත්‍ය දකින්නේ, අතීත රූපස්කන්ධය අනිත්‍ය දකින්නේ, දෙතිස්මා පුරුෂ ලක්ෂණයන්ගෙන් උපන් බුදුරජාණන් වහන්සේගේ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අනුගොඩක් වුණා කියලා දකින්නේ. ඒ නිසාම අනාගත රූපස්කන්ධයේ සතුටින් ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් දේශනා කරන්නේ පැවිදි අපිට නෙමෙයි පින්වතුනි. මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගිහි ඔබටයි, ගිහි පින්වතුන්ලාටයි. මුලින්ම සතර සතිපට්ඨානය දේශනා කරන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරන්නේ ගිහි ජීවිත අපහැරලා පැවිදි වෙන්න යන්නේ මේ කලබල වෙන්න එපා. එහෙම නැත්නම් සියල්ල අනිත්‍යයි අනිත්‍යයි කියලා අන්තවාදීව අනිත්‍ය ජීවිතයට එකතු කරගෙන ගිහි ජීවිත අසාර්ථක කරගන්නේ මේ මානසික රෝගී භාවයට පත් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දෙන්නේ කාරණා දෙකක් කරගෙන. මොකද ඒ කාරණා දෙක පළවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මෛත්‍රියයි කියලා. පින්වතුනි මෛත්‍රියට ආනිසංස 11ක් තියෙනවා. සීලයට දානිට වඩා මෛත්‍රිය ආනිසංස වැඩි. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෛත්‍රියටත් වඩා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මයක් තියෙනවා. මොකද ඒ ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය මේ ගිහි ජීවිත ගත කරන පින්වතුන්ලා එක දවසට ඇසුරු සෙන එක විනාඩියක් එක විනාඩි පහක් මේ සතර සතිපට්ඨාන ධර්මය ජීවිතයට එකතු කරගනීද සාංගික දානයක් පූජා කළාට වඩා වැඩි පිනක් ඔබ අයිති කරගන්නවා. මුළු දවසම සිල් සමාදන් වුණාට වඩා වැඩි පිනක් ඔබ අයිති කරගන්නවා. මුළු දවසම මෛත්‍රී වැඩුවාට වඩා වැඩි පිනක් ඔබ අයිති කරගන්නවා. මේ ගියේ පින්වතුන්ලා අපිට මුණ ගැහුණා මොකද්ද කියන්නේ? ස්වාමීන් වහන්සේ කායික රෝග, මානසික රෝග, ජීවිත ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ව්‍යාපාර ප්‍රශ්න, රටේ ප්‍රශ්න මොනවද මේ ප්‍රශ්න කියන්නේ? ප්‍රශ්න කියන්නේ අපේම අතීත අකුසල්. පින්වතුනි අපේ අතීත අකුසල් විපාක දෙන මේ වියරු පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල ඒ අතීත අකුසල් යටපත් කරලා පින්වතුනි කුසලයෙන් නැගී සිටින ශ්‍රේෂ්ඨම පුණ්‍ය කර්මයයි මේ උතුම් විදර්ශනාව. මේ උතුම් විදර්ශනාව එනිසා ගිහි පින්වතුන්ලා දක්ෂ වෙන්න ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නේ ඒ දේශනා කරන්නේ ඇයි මේ ගිහි ජීවිත වේලාවල තියෙන අකුසල් යට කරගෙන කුසලයේ ඔබලාට නැගී ඉන්නයි. කුසලයෙන් ඔබලාට නැගී ඉන්න පාසල් දරුවෙකුට පුළුවන් නම් එක විනාඩියක් මේ උතුම් අනිත්‍ය සංඥාව ජීවිතයට එකතු කරගන්න ඒ පාසල් දරුවා මුළු ජීවිතේම කරගත්තා වූ ශ්‍රේෂ්ඨ පින්කම් කරගත්ත වෙනවා. එය මේ දරුවාගේ අකුසල්
දෙවෙනි කාරණේ ඔබලාට මේ උතුම් සත්‍ය ප්‍රත්‍යාණිය දෙන්නේ ඔබේ සීලය ශක්තිමත් කරන්න ඔබේ කුසල් මූලයන් ශක්තිමත් කරන්න ඔබ අතීතයේ කීර්තියොම් කරන්න ඔබ අතීතේ කොච්චරනම් සිල්පද විඳගෙන කියනවාද අතීත පංච උපාදාන සංදේ කීර්තියොම් කරන්න පින්වතුනි අතීත පංච උපාදාන සංදේ කීර්තියොම් කරලා ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න ඔබ අතීතේ සිල්පද කීයක් නම් විඳගෙන කියනවාද ඇයි ඔබ සිල්පද විඳින්නේ ඇස සතුටු කරන්නේ කන සතුටු කරන්නේ නාසය දිව ශරීරය මනස සතුටු කරන්නේ නමුත් අවසානයේ අපි සතුටු කරලා තියෙන මොකක්ද මෙච්චර කාලයක් බින්ද සිල්පද තුලින් අපි සතුටු කරලා තියෙන්නේ ඇටසැකිල්ලක් මහා පොළවට පස් වෙන පස්වරක් මුතුරියන කාය අනුපස්සනාව අපිට ඇත්ත කියලා දෙනවා ඔබ ජීවිත කාලය පුරාමද ලෝභ දේශ මොහ රාගසි කොච්චර ඇති කරගත්තද පින්වතුනි ඔබ අතීතේ දීපාරක් හේති අරන් කියනවාද ඇයි ඔබ හේති ගත්තේ මේ ඇස කන ආසය දිව ශරීරය මනස පිනවන්නේ ඇයි ඔබ රාගසි ඇති කරගන්නේ මේ රූපය පිනවන්නේ ඇයි ඔබ ලෝභ සිත් ඇති කරගන්නේ මේ රූපය පිනවන්නේ අවසානයේ මොකද්ද පිනවලා තියෙන්නේ අවසානයේ මොකද්ද පිනවලා තියෙන්නේ මහා පොළවට පස් වෙලා යන පස් කොටක් මහා පොළවට පස් වෙලා යන ඇටසැකිල්ලා මුතුනි අන්න ධර්මයේ ඇත්ත මේ සංස්කාරයන්ගේ අතා සදාගෙන මේ පංච උපාදානස්කන්ධ ලෝකේ වියරුව බුදුරජාණන් වහන්සේ හෙළි කරලා දෙනවා මේ උතුම් සතර සතිපට්ඨානයන් තුලින් අපි මෙච්චර දවසක් සිල්පද බින්දේ ලෝභ දේශ මොහ වැඩිවේ ඇට සැකිල්ලක් සතුටු කරන්නේ ඔබ ඊයේ දවසේ කීපාරක් කේන්ති ගත්තද ඔබ ඇයි කේන්ති ගත්තේ තවත් ඇට සැකිල්ලක් නිසා ඔබේ ඇට සැකිල්ල පිනවන්නේ පින්වතුනි ඔන්න ඇත්ත බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට පොතනුවක් කියලා නැහැ ඔබලාට සතුටු වෙන්න එපා ඔබලාට විනෝද වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට පොතනුවක් කියලා නැහැ පින්වතුනි වර්ණයේ සැපේ බලය කියන්නේ පින වර්ණයේ සැපේ බලය කියන්නේ පින ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබලාට පොතනුවක් කියලා නැහැ සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා ලස්සනට අඳින්න එපා ලස්සන දේවල් හදන්න එපා ලස්සන වාහනයක් ගන්න එපා උසස් අධ්‍යාපනය ලබන්න එපා සෙල්ලම් කරන්න එපා ව්‍යායාම කරන්න එපා කියලා ගිහි පින්වතුන්ලාට බුදුරජාණන් වහන්සේ කියලා නැහැ පින්වතුනි මේ වර්ණයේ සැපේ බලය කියන්නේ පින බුදුරජාණන් වහන්සේ තරම් පින වර්ණනා කළා වූ ශාස්ත්‍රඥ වහන්සේලම මේ ලෝක ධාතු තුල නැහැ පින වර්ණනා කරපු බුදුරජාණන් වහන්සේ ඔබ සතුටු වෙනවාට ඔබ විනෝද වෙනවාට අකමැති වෙන්නේ නැහැ. නමුත් ඔබේ සතුට ඉදිරියේ ඔබේ විනෝදයේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේ ඔබට අනුතුරු හැඟවීමක් කරනවා. පින්වතුනි අන්නේ අනුතුරු හැඟවීමයි වැදගත් වෙන්නේ. මොකක්ද අනුතුරු හැඟවීම? මහණෙනි කාමේ ආස්වාදය කෙටි. අන්න අනුතුරු හැඟවීම නැතුව සතුටු වෙන්න එපා විනෝද වෙන්න එපා කියලා කිව්වේ නෑ මොකක්ද අනුතුරු හැඟවීම එක මහණෙනි කාමේ ආස්වාදය කෙටි මොකද මේ කාමේ ආස්වාදය කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීම කාමේ ආස්වාදය පින්වතුනි දී පින්වතුන්ලා උදේ ඉඳන් රෑ වෙනකම් මොකද කරන්නේ ඇස පිනවෙනවා කන නාසය දිව ශරීරය මනස පිනවෙනවා ඒ කියන්නේ කාමයේ ආස්වාදයේ තුල ජීවත් වෙනවා අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කාමයේ ආස්වාදයේ කෙටි ඒ කෙටි කාමයේ ආස්වාදයේ නිසා සත්වයා දීර්ඝ ආදීනවයක් ලබනවා දීර්ඝ ආදීනවයක් අන්න අනුතුරු හැඟීම ඔබ අරක්කු බිව්වොත් මේ අරක්කු බිව්වොත් ආස්වාදයක් කියනව නැහැ කියන්නේ නමුත් ඒ ආස්වාදයේ කෙටි ඒ කෙටි ආස්වාදයේ නිසා
ඔබ මුළු ජීවිතේම රෝගී භාවයකට පත් වෙනවා. එතනින් ඉවර වෙන්නේ නැහැ. මරණින් පස්සේ ඔබ බේබලු ප්‍රේතෙක් වෙලා ඔය අරක්කු විකුණන තැනක ඕපපාතික වෙපදෙනවා. අන්න දීර්ඝාදීනවය. අන්න දීර්ඝාදීනවය. බුදුරජාණන් වහන්සේ කෙටි ආස්වාදය පෙන්නලා දීර්ඝාදීනවය පෙන්නනවා. ඔබ ලෝභ සිරා ඇති කරගත්තොත් පින්මතුනේ ලෝභ සිතේ ආස්වාදයක් තියෙනවා. මොකට ආස්වාදයේ කීයක් හරි ඉතුරු කරගන්න පුළුවන්. නමුත් මේ ආස්වාදයේ කෙටි ඒ ලෝභ සිතේ කෙටි ආස්වාදයේ නිසා ඔබේ ලෝභ සිත් වඩලා මරණ ආසන්න මොහොතේ ලෝභ සිතක් ඇති වුණොත් කල්ප ගාන ප්‍රේත ලෝකෙට වැටෙනවා. අන්න දීර්ඝාදීන වේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේශසිතේ ආස්වාදයක් තියෙනවා. ඔබ කේන්ති ගන්න එකයි, ඔබ පලි ගන්න එකයි, ඔබ අනුන්ට බයින එකයි. කේන්ති සිතේත් ආස්වාදයක් තියෙනවා. නමුත් ඒ ආස්වාදයේ කෙටි මහණෙනි, ඔය දේශයේ කෙටි ආස්වාදයේ දීර්ඝාදීනයක් තියෙනවා. මොකද්ද දීර්ඝාදීනය? ඔබ නිතර නිතර කේන්ති ගන්නවා, ඔබ නිතර නිතර දේශ කළොත් වෛර කළොත් මේ ලේ ධාතු අපිරිසිදු වෙනවා. ලේ ධාතු අපිරිසිදු වීම නිසා කර්ම රෝග හැදෙනවා. පිළිකාමනේ බරපතල කර්ම රෝග මේ ජීවිතේම රෝගී වෙනවා. දේශය පුහුණු කරලා මරණාසන්න මොහොතේ දේශ සිතක් ඇති වුණා. මරණයෙන් පසුව යකේ යක්ෂණියා විෂකුරු තිරිසන් සතේ විෂකුරු සර්පේ වෙලා කල්ප ගණන් දුක් විඳිනවා. පින්තුනි අන දීර්ඝාදීනවය. දීර්ඝාදීනවය ඔබට සතුට වෙන්න එපා, විනෝද වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔබ සතුට වෙන්න, ඔබ විනෝද වෙන්න. පින්තුනි නමුත් කෙටි ආස්වාදයේ දීර්ඝාදීන වෙන මොණි දකින්න. ඔබ රාගසිතක් ඇති කරගත්තොත් රාගසිතේ ආස්වාදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ රාගසිතේ ආස්වාදයක් තියෙනවා. ඒ නිසාමයි මේ සත්වයා මේ සා රාගසිතට බැඳී යන්නේ මහණෙනි. නමුත් මේ රාගසිතේ ආස්වාදයේ කෙටි ඔබ රාගසිතේ ආස්වාදයට බැඳෙනවා. මුළු ජීවිතේම අසාර්ථක කරගෙන මරණින් පස්සේ තිරිසන් ලෝකවල කල්ප ගණන් දුක් විඳිනවා. අන්න කෙටි ආස්වාදයයි දීර්ඝාදීනවයයි දෙවන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි රූපේ ආස්වාදයක් වෙනවා. රූපේ ආස්වාදයේ කෙටි මොකද රූපේ ආස්වාදය? මේ තාරුණ්‍ය රූපය අවුරුදු 16 ඉඳන් වැඩිම වුණා. අවුරුදු 30 වෙනකන් තාරුණ්‍ය රූපේ ආස්වාදයේ තියේ. අවුරුදු 30 පැනලා පස්සේ ජරා ව්‍යාධි මරණ රූපේ විලඳනවා. ආදීනවය ඔබ මේ තාරුණ්‍ය රූපයට රූපේ ආස්වාදයට රැවටිලා අම්මා තාත්තාට අකීකරුණොත් වැඩිහිටියන්ට අකීකරුණොත් මේ සිල්පද විලඳනොත් ලෝභ දේශ මොහයන් වැඩිවොත් අපේ මේ උතුම් සංස්කෘතියට පටහැනි ආකාරයෙන් ඔබ ජීවත් වුණා. රාගයේ කෙටි ආස්වාදය නිසා ඔබ මුළු ජීවිතේම අඳුරු කරගන්නවා, ජීවිතේම අසාර්ථක කරගන්නවා. එතනින් නවතින්නේ නෑ. මරණයෙන් පස්සේ පින්වතුනි වැලිවියක් වෙලා වඳුරෙක් වෙලා රිළවෙක් රිළවියක් වෙලා ඌරෙක් ඊරියක් වෙලා තිරිසන් ලෝකවල ඉපදිලා කල්ප ගණන් දුක් විඳිනවා. අන්න කෙටි ආස්වාදයේ දීර්ඝාදීන වේ. ඔබලාට සතුට වෙන්න එපා කිව්වේ නෑ. ඔබලාට විනෝද වෙන්න එපා කිව්වේ නෑ. සතුට වෙන්න, විනෝද වෙන්න. ඔබ සතුට වෙන්න ඕනේ, විනෝද වෙන්න ඕනේ පින්නතුනේ. මේ දීර්ඝ ආදීන වේට යට වෙන්නේ නැතුවයි. නිසා මේ උතුම් සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ ඔබලාට දේශනා කරන්නේ මහා කරුණාවෙන්. මහා කරුණාවෙන්. ඇයි මහා කරුණාවෙන් ඔබලාට මේ උතුම් සතර සතිපට්ඨානය දේශනා කරන්නේ? සින්නතුනි ඔබලා පෙර පිනට ලැබූ
පිනට පින්වතුනි පෙර පිනට ලැබුණු කාම සම්පත් මේ අසකම නාසය දිව ශරීරය සිල්පද ආරක්ෂා කරගෙන භුක්ති විඳින්න කුසල් මූලයන් ආරක්ෂා කරගෙන භුක්ති විඳින්න අන්න බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් ඔබ මහා පින් කරලායි මේ සුන්දර මනුෂ්‍ය ජීවිතය ලබා ගත්තේ ඔබ පෙර මහා පින් කරලායි මේ සුන්දර සලායකයෝ ලබා ගත්තේ ඔබ පෙර ජීවිතේ මහා පින් කරලායි මේ දැනුම භුක්තිය ප්‍රඥාව ඔබ ලබා ගත්තේ ඔබ පෙර ජීවිතේ මහා පින් කරලායි මේ ධනය දේපල සම්පත් ලබා ගත්තේ පින්තුනි ඔබ ලබා ගත්තා වූ මේ කාම සම්පත් සිල්පද ආරක්ෂා කරගෙන භුක්ති විඳින්න කුසල් මූලයන් ආරක්ෂා කරගෙන භුක්ති විඳින්න එහෙම භුක්ති විඳලා ඔබ ලැබුවා වූ මේ උතුම් මනුස්ස ජීවිතය ඊළඟ පටිච්ච සමුප්පන්න ජීවිතයේදී උතුම් දේවත්වයක් කරාරන් යන්න එහෙමත් නැත්නම් ඔබ මේ ලැබුණු මනුස්ස ජීවිතය විදර්ශනා නුවණින් ශක්තිමත් කරලා මේ ජීවිතේදීම උතුම් සෝවාන් සතරදාගාමි අනාගාමි ඵලයන් සාක්ෂාත් කරගන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා නිහිතින්වතුල්ලා සතර සතිපට්ඨානෙට බය වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ ඔබලාට මේ දේශනා කරන්නේ නමුත් අපේ නිහිතින්වතුල්ලා සතර සතිපට්ඨානෙ කියන්නේ ඒක පවරන්නේ හාමුදුරුවන්ට ස්වාමින් වහන්සේලායි සතර සතිපට්ඨානෙ වඩන්න ඕනේ. අපි නෙමේ නමුත්නේ ඔබලාටයි සතර සතිපට්ඨානෙ දේශනා කරන්නේ. ඔබලාට සතර සතිපට්ඨානෙ දේශනා කරන්නේ දිහි ජීවිත අපහැරලා පැවිදි වෙන්න යන නෙමේ. ඔබලාට මේ සතර සතිපට්ඨානෙ දේශනා කරන්නේ ඔබලාගේ දිහි ජීවිත තුලින් ශක්තිමත් කුසලයේ නැගී ඉන්න ශක්තිමත් කුසලයේ නැගී ඉන්න මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ පැවිදි අපි විතරක් නෙමේ. හොඳට තේරුම් ගන්න පැවිදි අපිට විතරක් මේ ශාසනයේ ශක්තිය අරගෙන යන්න බෑ. මේ ශාසනය කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසයි ඒ නිසා මේ උපාසක උපාසිකාවන් වන ඔබලා මේ කුසලයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. ඔබලා සීලයෙන් දුර්වල වුණොත් ඔබලා අකුසල් මූලයන්ගෙන් දුර්වල වුණා මේ ශාසනයට පවතින්න බෑ. ශාසනයට පවතින්න බෑ. ඔබලාගේ සද්ධාව දුර්වල වුණා ශාසනයට පවතින්න බෑ. ඔබලාගේ ආර්ථිකය දුර්වල වුණා ශාසනයට පවතින්න බෑ. සබුදුරජාණන් වහන්සේ මේ උතුම් සතර සතිපට්ඨානය ඔබටයි දෙන්නේ. හොඳින් තේරුම් ගන්න. ඔබලා ශක්තිමත් නැගී ඉන්න ඕනේ. ගිහි පින්වතුන්ලා සීලයෙන් ශක්තිමත් නැගී ඉන්න ඕනේ. ගිහි පින්වතුන්ලා කුසල් ධර්මයන්ගෙන් ශක්තිමත් නැගී ඉන්න ඕනේ. ඔබලා සද්ධාමෙන් මෛත්‍රියෙන් සතියෙන් සීයෙන් ශක්තිමත් නැගී ඉන්න ඕනේ. එහෙම නැගී ගියොත් විතරයි පින්වතුනි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ. ඒ නිසා මේ උතුම් සතර සතිපට්ඨානය ජීවිතයට එකතු කරගන්න. සතර සතිපට්ඨානයෙන් බැහැර වෙන්න එපා. නිරතුරුවම ඔබේ රූපය තෙතිස් රූපයක් හැටියට දකින්න, අට්ඨික සංඥාවක් හැටියට දකින්න, මරණානුස්සතියක් හැටියට දකින්න, සලායතනයක් හැටියට දකින්න, අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් හැටියට දකින්න, සිල්පදයක් විදෙන්නේ යද්දී ඇටසැකිල්ල මතු කරගන්න, සිල්පදයක් විදෙන්නේ යද්දී ඇටසැකිල්ල මතු කරගන්න, රාගසිතක් සකස් වෙන මොහොතේ ඇටසැකිල්ලක් මතු කරගන්න, දේශසිතක් සකස් වෙන මොහොතේ ඇටසැකිල්ලක් මතු කරගන්න, ලෝභසිතක් සකස් වෙන මොහොතේ ඇටසැකිල්ලක් මතු කරගන්න, අකුසලය පරාද කරලා කුසලේ නැගී ඉන්න, කුසලේ නැගී ඉන්න ඔබේ කුසල් ශක්තියමයි එක දවසේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ. මේ උතුම් සංඝ සමාධි සිව්පසේ ඔබයි ලබලා දෙන්නේ. ඒ නිසා ඔබලා දක්ෂ වෙන්න ඔබලාටයි මේ උතුම් සතර සතිපට්ඨානය දේශනා කරන්නේ. අන්තවාදීව සතර සතිපට්ඨානයේ ජීවිතයට එකතු කරගන්න නැතුව මේ උතුම් ඔබ ලැබුණු මේ කාම සම්පත් සීලේ ආරක්ෂාව තුළ භුක්ති විඳින්න, කුසල් මූලයන්ගේ ආරක්ෂාව තුළ භුක්ති විඳලා ඔබ ආරක්ෂා වෙලා සම්මා සම්බුද්ධ
සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න. ස්වාමීන් වහන්සේ මම කියන තාත්තා මොකද කියන්නේ? දැන් ඉතින් මම දැන් පින්න දෙන්න කරන්නේ දෙයිය. මම භාවනා මුලින්ම කිව්වේ නැත්තම් මට බණ කියන්න කිව්වේ භාවනා මුලින්ම අහු වෙන්නේ නැත්නම් බය කාලක් ගන්න. හොඳයි. හොඳයි. පින්වලුනි ලෝකා මුද්‍රජාන මහන්සි දේශනා කරනවා මේ ලෝක ධාතුවේ ශේෂ්ඨ ධර්මතාවයන් හතරක් තියෙනවා කියන දුර්ලභ ධර්මතාවයන් මොකක්ද මේ දුර්ලභ ධර්මතාවයන් හතර පළවෙනි දුර්ලභ ධර්මතාවය තමයි ලෝකා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළම දැන් ඔබ දකින්න ඔබ ලැබුවා වූ ජීවිතයේ තියෙන වටිනාකම හරි අපේ ජීවිතේ වටිනාකම අපි දකින්නේ අපි මේ ලංකාවේ සුන්දර සිංහල බෞද්ධයෙක් නම් අපි අර ඇමරිකාවේ ජීවිතය කැනඩාවේ ජීවිතය ඕස්ට්‍රේලියාවේ ජීවිතය නව ශ්‍රීලංක ජීවිතය ශ්‍රේෂ්ඨ ජීවිතය කියලා දකින්නත් අපි පුරුදු වෙලා තියෙනවා. එයි දවසින් දවස අපේ සම්මාදිට්‍ය දුර්වල වෙනවා. ඒ නිසා ඔබ මුලින් දකින්න ඔබ ලැබුවා වූ උපතේ ශ්‍රේෂ්ඨභාවය. ඔබ ලැබුවා වූ උපතේ ශ්‍රේෂ්ඨභාවය ඔබ දකින්න ඔබ මේ ලෝක ධාතුවේ දුර්ලභම අර්ථයන් හතර දරාගෙන උපත ලබා තියෙනවා. පළවෙනි දුර්ලභ අර්ථය තමයි ලෝකුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ තියෙනවා. පින්වතුනි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයයි ඔබ උපත ලැබුවේ. ඒ කියන්නේ ඔබ මේ ලෝක ධාතුවේ පළවෙනි දුර්ලභ අර්ථය ජීවිතෙන් දරාගෙන ඉන්නේ. දෙවෙනි දුර්ලභ අර්ථය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ඉපදිලා පින්වතුනේ මේ උතුම් චතුරාර්ය සත්‍යය අහන්න ලබයිද එය මේ ලෝක ධාතුවේ දෙවෙනි දුර්ලභ අර්ථය. පින්වතුනේ දෙවෙනි දුර්ලභ අර්ථය ඈ අපි මොකද්ද මේ කරන්නේ? ලංකාවේ ඉන්න 150ක්ම සීන දකින්නේ පිටරට යන්නේ ඇමරිකාවට යන්න ඕස්ට්‍රේලියාවට යන්න ජපානයට යන්න පිටතුනේ සමාජීය දුර්වල සමාජික ඒ සැබෑ දුර්ලභ දුර්ලභ ආර්ථයන් නුවණින් දකින්න අපි අසමත් වෙලා තියෙනවා පිටතුනේ සල්ලි උදෙසා සැපේ උදෙසා මේ අනිත්‍ය වෙන ලෞකික සම්පත් උදෙසා මේ උත්තරීතර දුර්ලභ ආර්ථයන් අපිම පයින් ගහලා එළියට ගන්නවා අපිම පයින් ගහලා එළියට ගන්නවා පළවෙනි දුර්ලභ අර්ථය මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයෙන් ඉපදීම ඔබ ලැබුවා. දෙවෙනි උත්තරීතර අර්ථය මේ උතුම් චතුරාර්ය සත්‍යයෙන්ම එතුමි එකක් ඔබ ජීවිතයෙන් එකතු කරගත්තා. තුන්වෙනි දුර්ලභ අර්ථයක් තියෙනවා. මොකක්ද තුන්වෙනි දුර්ලභ අර්ථය? ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය උපයෝගී කරගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ ජීවත් වෙලා ඔබ මේ ජීවිතේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන් සාක්ෂාත් කරයිද එය මේ ලෝක ධාතුවේ තුන්වෙනි දුර්ලභ අර්ථයයි. පින්වතුනි බලන්න පළවෙනි දුර්ලභ අර්ථයත් අපි ලැබුවා. දෙවෙනි දුර්ලභ අර්ථය චතුරාර්ය සත්‍ය අපි දවස ගානේ අහනවා. නමුත් ඔබට මට තාම බැරි වුණා තුන්වෙනි දුර්ලභ අර්ථයේ ජීවිතයට එකතු කරගන්න. මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලයන් ජීවිතයට එකතු කරගන්න ඔබට මට බැරි වුණා පිටුනේ. ඇයි ඒ? අන්න හතරවෙනි දුර්ලභ අර්ථයේ හේතුව කියනවා. මොකද හතරවෙනි දුර්ලභ අර්ථය හුතවේහි භාවය. හුතට මතක තියාගන්න. සම්මා සම්බුද්ධ ශාසනයක් වගේම මේ උතුම් චතුරාර්ය සත්‍යය වගේම මේ උතුම් අභිගමයන් වගේම මේ ලෝක ධාතුවේ දුර්ලභම හතරවෙනි අර්ථය උතවේදී භාවය. මම මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මම මේ මොකද කරන්නේ? උතවේදී භාවය. මොකද මේ උතවේදී භාවය? මේ උතවේදී භාවය අපිට කියන්න ඕනේ. මේ උතවේදී භාවය අපින් බැහැරට ගියොත් ශාසනය අවරට යනවා. මේ චතුරාර්ය සත්‍යෝ ගිලිහිනා යනවා. මේ ශාසන ආර්ථයන් දුර්වල වෙලා යනවා. මේ ශාසනයේ සමගිය දුර්වල වෙලා යනවා. ගිහි පැවිදි දෙපැත්තේ සමගිය දුර්වල වෙලා යනවා. නිසා මම මේ මොකක්
මොකද කරන්නේ කෘත වේදී භාවයක් මම මගේ දෙවෙනි වස මම මේ සිතුල් පව්වේ ගත කළේ අද මට වස් 16යි මගේ දෙවෙනි වස මම ගත කළේ සිතුල් පව්වේ මට මතකයි ගෞරවනීය ධම්මකලේ ස්වාමීන් වහන්සේ අපේ ගෞරවනීය අද මෙතන වැඩ ඉන්න චන්දකිමල ස්වාමීන් වහන්සේ ගෞරවනීය ගෝධිර ස්වාමීන් වහන්සේ මම නායක ස්වාමීන් වහන්සේ අපි මේ වස් 9 මගේ දෙවෙනි වස මම ගත කළේ මෙහි තුන් මාසයක් මම ගත කළා ඒ වස් තුන් මාසයේ තුල අපවත් වී බදාළ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ මගේම උපාධ්‍යානන් වහන්සේ නමක් වගේ අපේම ගුරුවරයෙක් වගේ අපේ සියලු ඕන එපාකම් අපිට කරලා දුන්නා අපි උන්වහන්සේට ගරු කළා කියන පෙරණා උන්වහන්සේ අපිට ගරු කළා මං මේ මාස තුනේදී මං දැක්කා උන්වහන්සේ මිනිස්සේ වුණා ගරු ස්වාමීන් වහන්සේ වුණා උන්වහන්සේ විශ්වකර්මයේ කියලා බුදු උන්වහන්සේ කරන්නේ අපිට කරන්න බැහැ මේ මහා කැරයක් පින්වතුනි රාත්‍රී 10ට අර සිතුල් පව උඩට නැගලා මේ වටා පිටාව බලද්දී දිව්‍ය විමානයක් වගේ පේන්නේ ලයිට් දාපු දිව්‍ය විමානයක් වගේ පේන්නේ පින්වතුනි මේව සාසනයේ ශක්තිය අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කියන එකක් බලන්න ඕනේ යමෙක් මේ සාසනයේ ශක්තියක් වෙනවා නම් යමෙක් මේ ගිහි ජනතාවගේ පින ශක්තිමත් කරන්න මේ ගිහි ජනතාවගේ කුසල් මූලයන් ශක්තිමත් කරන්න යමෙක් පින්වතුනි වෙහස මහන්සි වෙනවා නම් ජීවිතේ කැප කරලා ක්‍රියා කරනවා නම් මුතුනි උන්වහන්සේගේ නිකාය මට වැඩක් නැහැ උන්වහන්සේගේ සීලය මට වැඩක් නැහැ මට අවශ්‍ය උන්වහන්සේ ශාසනයේ ශක්තිය උදෙසා කරන්නා වූ මෙහෙවරයි ගිහි පින්වතුන්ලාට ඇවිල්ලා පින් කරගන්න ගිහි පින්වතුන්ලාට ඇවිල්ලා කුසල් දහම් වඩන්න උන්වහන්සේ විශ්ව කර්මයක් වගේ 24 පැය පුරාවට මේ භූමිය තුල කරපු දේ මම මේ තුන් මාස දැක්කා එහෙනම් මම මේ කරන්නේ කුට වේදී භාවය ලෝකේ ශ්‍රේෂ්ඨ දුර්ලභ හතරවෙනි අර්ථය මේ අර්ථයෙන් මම බහැරුණා සාසනේ දුර්වල කරලා වෙනවා චතුරාර්ය සත්‍ය දුර්වල කරලා වෙනවා ගිහි පැවිදි සමගිය දුර්වල කරලා වෙනවා ඒ විතරක් නෙමෙයි අපේ මාර්ගය දුර්වල කරලා වෙනවා එහෙනම් පළවෙනි දුර්ලභාර්ථය සම්මා සම්බුද්ධ ශාසනය දෙවෙනි දුර්ලභාර්ථය මේ උතුම් චතුරාර්ය සත්‍ය තුන්වෙනි දුර්ලභාර්ථය මේ චතුරාර්ය සත්‍ය නුවණින් මෙනෙහි කරලා සෝවාන් සකුදාගාමි අනාගාමි අරියත් අපි පරාදයි මේ ශාසනයේ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා සම්බුද්ධ ශාසනය ලක්ෂ ගණන් පහුබල ඇවිල්ලා කියනවා හොඳට තේරුම් ගන්න ඔබත් මමත් සම්මා සම්බුද්ධ ශාසනය ලක්ෂ ගණන් පහුබල ඇවිල්ලා කියනවා මේ මොහොතේ ඔබ මේ භික්ෂුවගෙන් බණ ඇහුවා ජීවමාන බුදුරජාණන් වහන්සේලා දවස් ගණනකින් පටිච්ච සමුප්පන්නව ඔබ බණ අහලා තියෙනවා ජීවමාන රහතන් වහන්සේලා ලක්ෂ ගණනකින් පටිච්ච සමුප්පන්නව ඔබ බණ අහලා තියෙනවා විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ තනින් තනිව ගොඩ ගැසූ මල කඳන් ගොඩ ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියලා පින්වතුනි ගිජ්ජ කූට පර්වතයට වඩා විශාල මල කඳන් ගොඩ 100කට වඩා ගන්න මිනිස් මල කඳන් പ്രേත මල කඳන් තිරිසන් මල කඳන් බ්‍රහ්ම මල කඳන් දිව්‍ය මල කඳන් මුතුනි මේ මල කඳන් කොට වෙන දෙයක් නෙමේ ඔබ තනි තනිව සංසාරේ ගොඩ ගැහුණු මල කඳන් ගොඩයි ඒසා ඔබත් මම සංසාරේ මල කඳන් ගොඩ ගැහුවා එයි තුන්වෙනි දුර්ලභ ආර්ථය ජීවිතේට ගත්තේ නෑ තුන්වෙනි දුර්ලභ ආර්ථය ජීවිතේට ගත්තේ නෑ පටාචාරාව නැවත මල කඳන් ගොඩ ගහන්නේ නෑ කිසා ගෝතමිය නැවත මල කඳන් ගොඩ ගහන්නේ නෑ අර කසල සෝදනය කරපු සුනීත රහතන් වහන්සේ නැවත මල කඳන් ගොඩ ගහන්නේ නෑ නමුත් ඔබ මම මේ ජීවිතේ ඒ අමේ මල කඳ ඒ ගොඩට දාන්නයි යන්නේ ඇයි කියනතුනි තුන්වෙනි අර්ථය අපි කින්දේ ගත්තේ නෑ ඒ ඇයි කුතවේදී භාවයේ දුර්වලයි අපි කාටද කුත වේදී නෝමේ අපි තාම ලෝකුරා බුදුරජාණන් වහන්සේට කුත වේදී කියලා නැහැ කිව්ව
ධර්ම රත්නයේ කුඩ වේදී වෙලා නැහැ සංඝ රත්නයේ කුඩ වේදී වෙලා නැහැ ලෝකනා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ සැතපීලා අපිට අවවාද කරනවා මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි මොනවද මේ සංස්කාර කියන්නේ මහණෙනි ඔබලා මේ කරන සෑම කුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා මහණෙනි ඔබලා මේ කරන සෑම අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙනවා මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි මේ සංස්කාරයෝ වචාවක් මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක් මේ සංස්කාරයෝ ඇස් බැඳුමක් මහණෙනි අතීත සම්මා සම්බුද්ධ ශාසන සියල්ලම අපිට අහිමි කළේ මේ සංස්කාරයන් නිත්‍ය වශයෙන් දැකීම නිසාමයි පින්වත්නි අපි තාම බුදුරජාණන් වහන්සේට පින් කරන්නේ අපි තාම මොකද මේ කරන්නේ පින්කමක් කළොත් සංස්කාරම ප්‍රාර්ථනා කරනවා මෙලව පරලව සැපේම ප්‍රාර්ථනා කරනවා පින්වත්නි අපි මොන මෙලව සැපේ ලැබුවත් මොනි හිතන්නේ මේ ලෝකේ ලබන්න තියෙන මෙලව සැපේ මොකක්ද සත්විති රට තමයි ස්ත්‍රී රත්නය පින්වත්නි සත්විති රටකම ලැබුවත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි බුදුරජාණන් වහන්සේ මහා පාරහරයන් කඩිනම් වෙන්නලා ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මේ කඩි වැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සත්‍විති රජ වෙලා තියෙනවා කියලා පින්නතුනි මෙන්න වියරු පංච උපාදානස්කන්ධ ලෝකේ ස්වභාවය මෙන්න වියරු අවිද්‍යාවේ ස්වභාවය මෙන්න වියරු තෘෂ්ණාවේ ස්වභාවය අර සංසාරේ සම්පති රජ විලා කියනවා සෑහුවේ නැහැ සම්පති රජ කෙනෙකු සෑහුවේ නැහැ අපි මේ ලෝකේ ධාතුවේ මොන සැපේ ලැබුවා දිව්‍ය මනුෂ්‍ය සැපේ ලැබුවා ඒ සෑම සැපයක්ම ජාති ජරා ව්‍යාධි මරණයයි පින්වතුනි ඔබ පින්කම් කරලා පරලොව සැප ලැබේවා කියන ප්‍රාර්ථනා කළොත් ඔබ පින්කම් කරලා දිව්‍ය සැප දුක්ඛ සත්‍ය ඔබ ප්‍රාර්ථනා කළ දිනේ දුක්ඛ සත්‍ය ඔබ පින්කම් කළා ඔබ චතුරාර්ය සත්‍ය තුල නැහැ ඔබ ධම් දුන්නත් ඔබ චතුරාර්ය සත්‍ය තුල නැහැ ඔබ බණ ඇහුවත් චතුරාර්ය සත්‍ය තුල නැහැ මෙලව පරලව නම් අපි ප්‍රාර්ථනා කරන්නේ මොකද අපි ප්‍රාර්ථනා කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණයයි පින්තුනි අන්න බුදුරජාණන් වහන්සේට අපි තාම කීකරු නැහැ අපි ධර්ම රත්නයේ කී කරුද? තාම අපි ධර්ම රත්නයේ කී කරුනේ. එයි. මොකද ධර්මයේ කොහොම අර්ථය? ධර්මයේ සත්‍යතාවයි. ධර්මයේ පළවෙනි ගුණය සත්‍යතාව ගුණය කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ මේ උතුම් චතුරාර්ය සත්‍යෝ සරල භාවයෙන් දේශනා කරනවා. දුක තමතුලින් පෙන්නනවා. දුකට හේතුව තෘෂ්ණාව තමතුලින් පෙන්නනවා. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කළ යුතුයි කියලා පෙන්වනවා මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා සොක්ඛාත ගුණේ පෙන්වනවා මෙතුමි මේසා සරලව දේශනා කරන මේ චතුරාර්ය සත්‍යෝ සාරා සංක කල්ප ලක්ෂ ගාන මේ දීර්ඝ පංච උපාදානස්කන්ධ ලෝකයක් ඔබත් මමත් පහුවලා මේ ජීවිතේ අපි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගලොත් අනාගතයේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණන් පහළ වෙනවා නැවතීමක් නිමාවක් අවසානයක් ලෝකෙ නැහැ මෙතුමි එවන් දීර්ඝ අතීත අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයක් මේ ජීවිතේදීම චතුරාර්ය සත්‍ය කියන කාරණා හතරකින් නිරෝධය කරන මාර්ගය කියනවා ධර්මයේ සත්‍යතාවට ගුණය ඇස් පනාපිට පේනවා ධර්මයේ ධර්මයේ ස්වකාත නම් ධර්මයේ සම්පීඩිකයි ධර්මයේ මේ ජීවිතයේ ඔබට දකින්න පුළුවන් ඔබට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් ඉන්න ඕනේ නැහැ ඊළඟ ජීවිතයේ වෙනකන් ඕන ඕනේ නැහැ ධර්මය අවබෝධ කරගන්න ඇයි ධර්මයේ ස්වකාතයි ධර්මයේ සරලව දේශනා කරලා තියෙනවා දැන් මම ඔබට කියනවා
ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරන්න ඔබේ හෘද සාක්ෂියට තට්ටු කළ ඔබ අහන්නේ ඔබ මේ වෙනකන් චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගෙන තියනවාද මම මේ ජීවිතේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරනවා කියන අදිෂ්ඨානයක් ඔබ මේ වෙනකොට ඇති කරගෙන තියනවාද එහෙම නැත්නම් ඔබ තාමත් උතුම් සෝවාන් ඵලය ගැන හිතලවත් නැද්ද මේ මොකද්ද ධර්මයේ සත් ධර්මයේ සම්දික්ක ගුණය ඔබ පිළිගන්නේ ඔබ තාම පිළිගන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ ධර්මයේ දකින්න පුළුවන් කියන්නේ තාම ඔබ ඒක පිළිගන්නේ නැහැ තාම ඔබ ඒක පිළිගන්නේ නැහැ ඇයි ඔබ ධර්මයේ සම්දික්ක ගුණය පිළිගන්නේ නැත්තේ ධර්මයේ ස්වකාත ගුණය ඔබ තාම පිළිගන්නේ නැහැ අනේ චතුරාර්ය සත්‍ය තමාතුමින් දේශනා කළා කියනවා කියන සත්‍ය පිළිගන්නේ නැහැ එහෙනම් ධර්මයේ ස්වකාත ගුණයක් ධර්මයේ සංකීර්ණ ගුණයක් ඔබ පිළිගන්නේ නැත්නම් තාම අපි ධර්ම රත්නයේ කුඩේදී වෙලා නැහැ හොඳට තේරුම් ගන්න තාම අපි ධර්ම රත්නයේ කුඩේදී වෙලා නැහැ ඔබ සංඝ රත්නයේ කුඩේදී වෙලාද හොඳ සංකීර්ණ අතු කරගන්නේ ඔබ සංඝ රත්නයේ කුඩේදී වෙලාද මොකද බුදුරජාණන් වහන්සේ සංඝයාගේ ගුණයන් පරවන්නේ සංඝයා සුපටිපන්නයි සංඝයා උපටිපන්නයි සංඝයා ඥායපටිපන්නයි සංඝයා සාමිච්චපටිපන්නයි සාම සංඝයා මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අතර වෙනා මෙතන මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අතර වෙනා කොහෙද ඉන්නේ ඔබේ ගමේ පන්සලේ ඔබේ ගමේ ආරණ්‍ය ඔබේ ගමේ කුටියේ කවුද මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අතර වෙනා මෙතන ඔබ දකින්නවාද ඔබ දකින්නවාද ඔබේ පන්සලේ ඔබේ ආරණ්‍යයේ ඔබේ කුටියේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අතර වෙනා ඉන්නේ කියලා ඔබ දකින්නවාද ඔබ දකින්නවාද ඔබ දකින්නේ නැහැ ඔබ දකින්නේ නැහැ ඔබ මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ සුපටිපන්න උජුපටිපන්න ඥානපටිපන්න සාමිජිපටිපන්න ගුණයන් දේශනා කරන්නේ සංඝයා තුල මේවා තියෙනවාද කියලා ඔබට හොයන්න නෙවෙයි හොඳට තේරුම් ගන්න සංඝයා තුල මේවා මේ ගුණයන් තියෙනවාද කියලා ඔබට හොයන්න නෙවෙයි හොඳට තේරුම් ගන්න අපි මොකද කරන්නේ සිල්වත් ස්වාමීන් වහන්සේට ඇලෙනවා සීලෙන් දුර්වල ස්වාමීන් වහන්සේට ගැටෙනවා අපි කැමති ස්වාමීන් වහන්සේට ඇලෙනවා අපි අකමැති ස්වාමීන් වහන්සේට ගැටෙනවා මෙතන ඇලීම ගැටීම කියන්නේ මොකක්ද තෘෂ්ණාව තෘෂ්ණාව මොකටද මුල දුකටයි එහෙනම් අපි සංඥා උපයෝගී කරගෙන තියන්නේ ජාති ධනා ව්‍යාධි මරණයන්ට මෙතනදී බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට පොතනුවක් පවර්ණනේ සංඥා සුපටිපන්න ගුණය උපටිපන්න ඥානපටිපන්න සාමිච්චපටිපන්න ගුණය හොයන්නේ කියලා අපිට ගිහි පින්වතුන්ලාට ඒක අදාළ නැහැ මහා පාරේ ස්වාමීන් වහන්සේ නමක් දැක්කා මේ නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙයිමයි මේ සුපටිපන්න උපටිපන්න ඥායපටිපන්න සාමිච්චපටිපන්න ගුණයෙන් යුක්ත ස්වාමීන් වහන්සේ කෙනෙක්මයි කියලා ඔබට කියන්නේ උන්වහන්සේ තුලින් ඔබේ ශක්තිය ඉදිරගන්න උන්වහන්සේ තුලින් ඔබේ ශක්තිය ඉදිරගන්න උන්වහන්සේ උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙන්න මම මේ මොකද කරන්නේ මම ඇයි ඔබට මේ විදර්ශනා ධර්මයන් දේශනා කරන්නේ ඔබව උපයෝගී කරගෙන මම නිදහස් වෙන්න ඔබ උපයෝගී කරගෙන මම නිදහස් වෙන්න එහෙමනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ මාව උපයෝගී කරගෙන සංඝයා උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙන්න එහෙම නැත්නම් සංඝයාගේ හරිවැරදි හොයන්නේ සිල්වත් භාවයේ කුසිල්වත් භාවයේ හොයලා ඇලීම් ගැටීම් නැති කරගෙන තෘෂ්ණාව වඩාගෙන නැවතනම් දුකපත් වුණා ගන්න මොකද තාම පිස්සේ සංඝයා කෙරේ කුඩ වේදී වෙලා නැහැ හොඳින් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ උපදෙවිදී වෙලා නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න අපි සංඛ්‍යා උපයෝගී කරගෙන අපි තාම ජීවිතේ එකතු කරගන්නේ එක්කෝ ඇදී එක්කෝ ගැටී. ඒ කියන්නේ දුක තේරුණාද? ඒ නිසා අපි මතුල්ලා දක්ෂ වෙන්න මේ ලැබුවා වූ ජීවිතය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම උපතක් මෙලෙණි උපතක් ඇමරිකාවේ කිසිම මිනිසෙක් ලබලා නැහැ. එංගලන්තේ කිසිම මිනිසෙක් ලබලා නැහැ. ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රීලන්තේ ස්විට්සර්ලන්තේ කිසිම මිනිසෙක් ලබලා නැහැ. ඒ සියල්ලන්ටම වඩා ශ්‍රේෂ්ඨ උපත
ලබලා තියෙනවා ඔබ ලබලා තියෙනවා ඒ උපදේ ශේෂ්ඨ භාවය දකින්න ඒ ශේෂ්ඨ භාවය ඔබ විනාශ කරගත්තොත් ඔබේ ශේෂ්ඨ භාවයට උවමනාවෙන්ම පහින් ගැහුවොත් පින්වතුනි ඔබ දවසින් දවස මිත්‍යා දෘෂ්ටික භාවයේ දිසාවටයි ගමන් කරන්නේ දැන් සාදු කියන මගේ වෙලාව හරිද පින්වතුන් අප්‍රමාණ සත්‍යපත් වෙන්නේ මේ මොහොතේ අපේ ගෞරවනීය මං පසුගිය පෙරේදාදී මේ විහාරස්ථානයේ අපවත්ී වදාළ නායක ස්වාමීන් වහන්සේගේ ඒ පාසකුවල අවස්ථාව දැරිය වෙලාවේ අපේ සමිත ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපිට බොහෝම ගෞරවයෙන් ආරාධනයක් සිදු කළා මේ සිතුල්පව රජමහාවියට වැඩම කරලා මේ රාත්‍රියේ මේ ධර්ම දේශනාව මේ සිද්ධ කරලා දෙන්න කියලා ඒ නිසා පින්වතුනි අපි පුළුවන් ආකාරයෙන් වේලාවකින් බලලා මේ ධර්ම දේශනාව මේ ආකාරයෙන් සිද්ධ කළා ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ රැස් කරගත් ආවෝ සියලුම විදර්ශනාමය කුසල් ධර්මයන් මුලින්ම අපි අනුමෝදන් කරන්න ඕනේ අපේ සිතුල්පව රජමහාවියගේ ඒ නව ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වෙන ගෞරවනීය සමිත ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ පින් නිරුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන්නේ සාදු 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 ඒ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් වැඩ සිටින ඒ පින් වත් ප්‍රමාදව රජ මහා විහාරස්ථානයේ ගෞරවනීය සුමනතිස්ස ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම ගෞරවනීය නායක ස්වාමීන් අපේ නාමික ස්වාමීන් වහන්සේ ගෞරවනීය බෝධික ස්වාමීන් වහන්සේ වගේම කල්යාණ මිත්‍ර භාවයෙන් වැඩමකට වදාළේ පින්වත් ගෞරවනීය රාමතුකල බුද්ධවංශ ස්වාමීන් වහන්සේ ඒ වගේම කැලණියේ අපේ චන්දානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම නම් නොදන්නා වූ අනිකුත් වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වාතාට ඒ වගේම උත්තරීතර නායක ස්වාමීන් වහන්සේලා එතුළු සියලුම වන්දනීය මහා සංඝරත්නයන්ට මේ පින් නිරුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ රැස් කරගත් ආවෝ සෑම පිනක්ම කල්යාණ මිත්‍ර භාවයෙන් සහ සම්බන්ධ වෙන පින්වතුන්ලා සියලුම දෙනාට පින්වතුන්ලාගේ මෞදේමාපියන් දුවදරුවන් දැකබලා සතුටින් සිටිනාට ගම්වාසී රටවාසී සියලු දෙනාට ඒ වගේම මේ පින්කම් උදෙසා උපකාරක ධර්මයන් සකස් කොට දුන් සියලුම පින්වතුන්ලාටත් මේ පින් නිරුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත් ආවෝ සෑම පිනක්ම මීට දින 6කට පෙර ආතුව අපවත් වී වදාළ ඒ සිතුල්පව්ව රාජ මහා විහාරයේ අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වෙන අපේ ගෞරවනීය මෙතරඹ හේමරතන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ රුවගුණ සිහියට නගා ගන්න උන්වහන්සේ කල්යාණ මිත්‍ර භාවයෙන් සත්පුරුෂ භාවයෙන් මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා කළා වූ මේ මහා මෙහෙවර සිහියට නගා ගන්න මේ සිතුල්පව්ව පුණ්‍ය භූමිය මුල් කරගෙන මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කරගන්නා වූ පින්කම් කුසල් ධර්මයන් භාවනා ධර්මයන් දානමය පින්කම් නුවණින් සිහිපත් කරගන්න ඒ වගේම අපි මේ මොහොතේ කරගත් ආවුතුම් විදර්ශනාමය කුසල් ධර්මයන් සිහියට නගා ගන්න මේව සිහියට නගාගෙන අපවත් වී වදාළ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ රුව ගුණ සිහියට නගාගෙන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට මේ උතුම් විදර්ශනාමය පින් පරලොව ජීවිතේ වර්ණය සැපය බලය ප්‍රඥාව උදෙසාම හේතු වේවා කියලා ඉදම් මේ ඥාති නම් හෝතු ගාතාව ශබ්ද නගර කියන්න. නම් හෝතු සුඛිතා හොතු ඥාතයෝ ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා හොතු යථා වාරි වහං පුරා පරිපූර්ණේ ඒව මේව හිතෝ දින්නම් පේතානම් උපකප්පති උන්න මේ උදකම් වත්තං යතා නින්නම් පවත්පති ඒව මේව හිතෝ දින්නම් පේතානම්
සම්පති සාධුයන්න ගෞරවණීය අපවත්ති වදාළ ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේට මේ පැවැදීමෙන් මේ විදර්ශනා මේ ධර්මයන් දේශනා කිරීමෙන් අප ජීවිත තුළින් රැස් කර ගන්නා වූ කුසල් ධර්මයන්ගේ ශක්තියෙන් ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේට පරලොව ජීවිතේ වර්ණය සැපය බලය ප්‍රඥාව උදෙසාම හේතු වේවා කියලා සාදු ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහය මේ ගම්මේ සුරකින දෙවියෝ ඒ වගේම මේ පුණ්‍ය භූමියට අනුකූලව වැඩ සිටින සියලුම දිව්‍ය රාජ සමූහය මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සත්‍ය දෙවියන් සකල බලන් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහය ඒ වගේම මේ දකුණු පුරවරයට අදිනුත වැඩ සිටින මහ සෙන්දෙනියන් සතර නම දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහය මේ පින් දකුණුමා සතු වේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනේ සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුන්ලා කරන කියන ව්‍යාපාර රැකී ආරක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේනම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සස්ත්‍රීක භාවයට පත් වේවා සෞභාග්‍යමත් භාවයට පත් වේවා පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ ගෞරවනීය සම්විත නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නය නිරුක්ක නිරෝගී ආරක්ෂා කෙරෙත්වා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න එක්තා ඔහු මාව විවේචනය කරන්නේ
මන් සංසාරේ ඔහුව විවේචනය කළා කියනවා. පින්වතුනි මගේ මාකුසලේ විපාකෙකදී මම පෙරලා විවේචනයට යනවා නම් මගේ මාකුසල් නිසා මම දුවන කෙනෙක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයා මුගලන් මහෝත්තමයාණන් වහන්සේ මුගලන් මහෝත්තමයාණන් වහන්සේගේ අතපය කුඩු කරලා පිළිනිවන් පාන්නේ ස්වාමීන් වහන්සේට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේක හරිම අසාධාරණයක් අපේ ශාසනයේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේ අතපය කුඩු කරලා අපවත් කළා මුසල් රජතුමාට පැමිණිල් කරන්න මේ සොරුන්ට උපරිම දඬුවම දෙන්න බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි ඔය මුගලන් ස්වාමීන් වහන්සේට පුංචියෝ අසාධාරණයක් වෙලානේ පින්වතුනි තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකේ අතපය කුඩු කරලා අපවත් කරලා බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි ඔය මුගලන්ට පුංචියෝ අසාධාරණයක් වෙලානේ එයි ඔය මුගලන් ස්වාමීන් වහන්සේ සංසාරේ තමන්ගේ අම්මා තාත්තගේ අතපය කුඩු කරලා ඔය විදියටම කැඩෙන දැම්ම පිළිඳගෙන කීමහලා පින්වතුනි අන්න ලෝකුරා බුදුරජාණන් වහන්සේගේ සම්මාදිට්ඨිය අන්න ලෝකුරා බුදුරජාණන් වහන්සේ කරුණේ කර්මඵල විශ්වාසය පින්වතුනි හෙට ඔබට කෙනෙක් ගැහුවොත් මොකද වෙන්නේ හෙට ඔබට කෙනෙක් බැන්නොත් මොකද වෙන්නේ හෙට ඔබට කෙනෙක් විවේචනය කළොත් මොකද වෙන්නේ පින්වතුනි අපි සම්මාදිට්ඨියේ කොච්චර ඈතද අපි කර්මයේ කර්මඵල විශ්වාසයෙන් කොච්චර ඈතද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි ගුටි කාගෙන සුවපත් වේවා කියලා හිතන්නේ. බැනුම් අහගෙන සුවපත් වේවා කියලා හිතන්නේ. විවේචන ලබමින් සුවපත් වේවා කියලා හිතන්න අනිත්‍ය වූ සංස්කාර කියලා දකින්නේ පින්වතුනි ලෝකෙක දුවන්න දෙන්න ඔබ නම් තින්න සාක්කේ.